කලාකන්ද ගම්මානයේ කුඩා තේවතු හිමියන් වශයෙන් මම ඩබ්ලිව් කුමාරවංශ මහත්මයා තමයි මේ පිළිමදව පෝර පිළිමදව විස්තර කරන්නේ ඇත්තම කියනවා නම් මහත්මයා මේ පෝර වලට මේ අවුරුද්දනම ජනවාරි සිට තව වෙනතුරා පෝරක් ලැබිලා නැහැ ඒ කියන්නේ දාලා නැහැ ඒකයි මේ දලු හයියයි දලු කඩන්න බෑ ප්‍රමිතියෙන් අඩුයි දලු කිලෝ 100 කඩන එකෙන් දලු කිලෝ 25 30ක් තමයි අපි හොයාගන්නේ නමුත් අපිට මුදල් ලැබෙන්නේ රුපියල් 80ක් 82ක් වගේ තමයි මුදල් ලැබෙන්නේ ඒ ගියාට පස්සේ අපිට මේක වගා කරලා තමන්ගේ දෛනික කටයුතු ටික කර ගැනීමට පෝර ලබා දෙනවා නම් හොඳයි කියලා හිතනවා කාබනික පෝර තත්ත්වේ හොඳයි නමුත් මේක තේවතු පල්ලම් peeri හින්දා රඳා පවතින්නේ රසායනික පෝර දාපුවම ඒවලම පොළොවට උරාගෙන අපිට මේකේ පළදාව ලැබෙනවා දැන් මේක දැන් පළදාව අඩුවීමක් තියෙනවද දැන් පළදාව අඩුයි එන්නෙන් අඩු වෙනවද වැඩි වෙනවද එන්නෙන් අඩු වෙනවා දැන් අවුරුද්ද 30 එකකට පෝර දාලා නැහැ පෝර දාලා නැහැ එතකොට දැන් තව අවුරුද්දක් විතර යනකොට මොනව වේද? ඒ කියන්නේ අවුරුද්දක් විතර යනකොට මේ තියෙන ප්‍රමාණයම තමයි අපිට ලැබෙන්නේ. මේට අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ ගහකින් සාමාන්‍යයෙන් ග්‍රෑම් 100 200 කඩන්නත් සිද්ධ වෙනවා අන්තිමේදී. කප්පාදු කරුවට පස්සේ? කප්පාදු කළාට පස්සේ ගස් මැරීමටපත් වෙනවා. අයි පෝ රසය ඒ කියන්නේ පෝ මේකේ සත්‍ය මදි ගහට. ගහට සත්‍ය මදි වුණාට පස්සේ මේක අර එළවලු වගේ වර්ගයක් ඒ කියන්නේ ගහේ අර මේ පොරකටු ඇදීමේ සත්‍ය මදි වෙනවා. ඉතින් මේකට පෝර අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. දැන් පෝර මිටියා වෙළඳ පොලේ තියෙන 6500යි. එතකොට මම දරුවෝ 5 දෙනෙකුත් එක්ක අපි 7 දෙනෙක් ජීවත් වෙනවා. එතකොට පෝර මිටි පහක් දැම්මොත් එහෙම 6500 පහක් කීයද බලන්න මහත්තයා. ඉතින් අපිට අර ජීවත් වීමේ අද තත්ත්වය අනුව බෑ. ඉතින් අපි කියන්නේ සාමාන්‍ය මිනිහට අපිට පෝර ටිකක් ලබා දෙන්න බඩු ගණන් වැඩි වුණාට කමක් නෑ. අපිට මේ සාමාන්‍යයෙන් මේක දීලා හරි බඩු එතකොට අපිට සේප් වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ පුළුවන් අතිකර ජනතුමාගේ අපි ඉල්ලන්නේ ඒක තමයි. එතකොට දැන් අවුරුද්ද දැනට ආදායම කොච්චර වැටලා තියෙනවද? දැනට ආදායම මේකෙන් දළු කිලෝ 1000ක් විතර කඩන එකෙන් දළු කිලෝ 500යි 600යි වගේ තමයි මම කඩන්නේ. භාගයට භාගය. භාගයට භාගය. තව අවුරුද්දක් ගියොත් 250යි. 250ක් වගේ තමයි. හැබැයි කප්පාදු කරන තත්ත්වය ඇවිල්ලා කප්පාදු ගාඩ පස්සේ තේ මැරෙනවා. තේ මැරෙනවා. එතකොට ආදායමක් නැති වෙනවා. එතකොට ආදායම අදිනවා. ගස් 100ක් කැපුවොත් එහෙම ගස් 20ක් 25ක් මැරෙන්න පුළුවන් ඉස්සරහට. දැන් අපි එහෙම කප්පාදු කරලා තියෙනවා මැරෙනවා. අනිවාර්යයෙන්ම මේකට පෝර දාලා වුණේ කප්පාදු කරන්න. කොයිකටද? මේ දැන් මේ තේ කෑල්ලට මේ වගේ අරිම්පු තියෙන එක මේක කල් අරගෙන කපන්න නැතුව කල් අරගෙන ඉවරලා කප්පාදු කරලා පස්සේ ටග් ගාලා අපිට මේ වගේ රිකිලි එනවා. කප්පාදු වෙයි. නම් දැන් පෝර නැති පස්සේ නිසා කප්පාදු කරපුවම ගස් ටික මැරෙනවා. ගස් ටික මැරෙනවා. ඒකයි මේ අපි දැන් බලන්න මහත්තයා මේ බලන්න තේ කෑල්ල ඉස්සර. දැන් අපිට මේ කැඩීමට එච්චරම අමාරුයි. දැන් මේක අනිවාර්යෙන් කප්පාදු කරන්න ඕනේ. දැන් අපි මෙහෙම කඩනකොට මේ අත් දෙක රිදෙනවනේ. ඉතින් මේ කප්පාදු කරලා ඊට පස්සේ මේ ආදායම අපිට වැඩියෙන් ගන්න පුළුවන් පෝර තමයි අපිට පෝර තිබුණා නම් ආදායම වැඩියෙන් ගන්න පුළුවන් පෝර නැතුව කප්පාදු කරොත් ගස් ටික මැරෙනවා ගස් ටික මැරෙනවා දලුල අඩුවක් තියනවද? දලු අඩුයි සේ. අඩුව කියලා කියන්නේ දැන් වෙනදා කන්න ප්‍රමාණයට වඩා කොහමද? සෙන්න අඩුයි තින් පෝර නැති නිසා. පෝර නැති නිසා.